මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාටවලින් මතින් ඕනේ නව ලෝගාට අපි දැක්කා ඊයේ දිනේදී ඉතාම අසෝමන සිද්ධියක් අපේ රටේ මාධ්‍යවලට බලපෑම් කරන්න අන්ඩවල් කාරය වගේ මූුණ වහගන ආපු සමනලයෝ සමනැල්ලියෝ ඒ හඟපාප හැටි අපි දැක්ක හැබැයි මූුණ එලියදාගෙන ඉන්න තරම් ලැජ්ජායි මේ වැඩේට ඉන්න තරම් කළු පැටි බැඳගෙන එවගේ හැබැයි කළු පටි බැඳගෙන මූුණ වහගනවට මේ දෙක ඇතුළේ ඉන්න අය මේ කළු පටි ඇතුළේ ඉන්න අය කවුද කියන්න අපේ රටේ ජනතාව දන්නවා අපි දන්න අපේ ආණ්ඩුව තිබුණත් අවුරුදු 10ක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අපේ ආණ්ඩුව අවසාන කාලේ 2012න් පස්සේ 2014 දක්වා මාධ්‍ය විසින් නොයෙක් ආකාරي ප්‍රහාර එල්ල කරා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවුලට විගට හරහට වේදනේ කරා වතු කියනවා කිව්වා ඒ වගේම කාර පාරවල් අපි හදාපු කාපට් පාරවල් රත්තරන් පාරවල් බවට පත් කරන්න පුළුවන් කියලා සමහර අය කිව්වා. ඒ වගේම නාමල් රාජපක්ෂට රත්තරන් අස්සෝ ඉන්නවා කිව්වා. ඇසිර රාජපක්ෂ මහත්තයාට හෝටල් තියෙනවා කිව්වා. ඈ ගෝඨාභ රාජපක්ෂ මහත්තයාට වතු තියෙනවා කිව්වා. හැබැයි මේ සියල්ලම ප්‍රචාරය උනේ මාධ්‍ය හරහා. එහෙම නැතුව කටින් කටින් ගිය වචන යන්නේ මාධ්‍ය හරහා. ඒ වෙලාවේ එක එක අපිට විරුද්ධ මේ කණ්ඩායම් කියන දේවල් ප්‍රචාරය උනා. හැබැයි අපි කණුපටි බදිනට ගියෙත් නෑ අපි කළු මාධ්‍ය කිව්වෙත් නෑ ඇඟිල්ල දික් කරුවෙත් නෑ පාර්ලිමේන්තුවේ ඉඳන් අපේ අගමැතිවරු ඇමතිවරු මාධ්‍ය නිදහස එදා තිබුණා. එදා අපි මේක වළක්වන්න කියන එදා මාධ්‍ය ප්‍රචාරය නිසාම තමයි අපිට පරාජයක් උනේ. අපි පරාජය පිළිගන්න පැත්තවල අපි ඉන්නවා. නමුත් මේ ආණ්ඩුව කරන වැරදි මොකද ජනතාව පීඩාවට පත් කරමින් මේ රටේ ආර්ථිකය විනාශ කරමින් මේ රට බෙදන්න කටයුතු කරමින් ඒ වගේම මේ රටේ සම්පත් විකුණමින් ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරමින් ඒ වගේම ඡන්ද කල් දාලා සර්වජන අයිතිය නැති කරමින් කරන කටයුතු මාධ්‍ය හරහා ප්‍රචාර කිරීමේදී මේගොල්ලෝ ගා රිදිලා තියෙනවා. ඒ නිසා අපි පිළිකුලෙන් යුතුව එලා දකිනවා. NGO කාර්ය ගෙහෙලා මේ මාධ්‍ය ආයතන ඉස්සරහ හිරු මාධ්‍ය දරණ මාධ්‍ය ඒ වගේම මව්බිම ලේක් හවුස් මේ ආදී නොයෙක් ආයතන වලට ගිහිල්ලා මාධ්‍ය ආයතන වලට කළ කරලද මේ කැත නිඳිත ප්‍රතිචාරය ගැන අපේ දැඩි විරෝධය අපි දක්වනවා. මේක මාධ්‍ය නිදහස ගේනවා අධිකරණ නිදහස ගේනවා නොයෙක් ආකාරي පොරොන්දු දීලා රජය බලයට පත් වෙච්ච මේ ආණ්ඩුව හැසිරෙන ආකාරය දිහා බලපුවම ඉතාම නිඳිතයි ලැජ්ජයි පිළිකුලයි කියන එක කියන්න ගැස්සුවා.